ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවතන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්. එහි පළමු අදියරේ විදිහට පසුගිය 4වනදා සිට තත්ත්ව ඡන්ද සලකුණු කිරීම ආරම්භ වුණා. ඒ අනුව 4, 5, 6 කියන තෙදින පුරාවටම රජයේ සුදුසුකම් ලද රාජ්‍ය සේවකයන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලැබුණා. නමුත් එලෙස තැපැල් ඡන්දය සලකුණු කරන්න නොහැකිලු රාජ්‍ය සේවකයන් සඳහා තමුගේ සේවාස්ථානයේ දිහට දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේ ගිහිල්ලා ඔබගේ ඡන්දය 11/12 කියන දින දෙකෙහිදී ප්‍රකාශයට පත් කිරීම අවස්ථාව ලැබුණා. ඒ අනුව සමස්ත ශ්‍රී ලාංකීය ජන කොට්ටාෂයන් අතුරින් 712,319 දෙනෙකු රජයේ ඡන්දලා විලිහමත් නැත්නම් තැපැල් ඡන්ද දායකින් විදිහට සුදුසුකම් ලැබලා තිබෙනවා. ඉතුරු හැම කෙනෙක්ටම ලංකාවේ ජීවත් වන අනෙකුත් ප්‍රජාවට 21 වනදා සම්පූර්ණ ඡන්දය භාවිතා කරමින් ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයාව තෝරාපත් කර ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඉතින් මෙවර ජනාධිපතිවරණය බොහොම සුවිශේෂී. ඒ සුවිශේෂී වීමට එක හේතුවක් වෙන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකින් ගණන 39 ගියවර එනම් 2019 මැතිවරණය සඳහා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකින් ගණන 35. ඒ අනුව මෙවර 39 දෙනෙක් ඉදිරිපත් වීමත් එක්ක මේ අපේක්ෂක ලයිස්තුව වැඩි වෙනවා. ඒ වැඩිවීම සමස්ත ඉතිහාසයේ පුරාම ලංකාවේ මැතිවරණ ජනාධිපතිවරණ ඉතිහාසයේ පුරාවටම වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඡන්දය සඳහා ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන වර්ෂයේ විදිහට 2024 ජනාධිපතිවරණයේ ඉතිහාසගත වෙනවා. මෙලෙස 39 දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් අවාසනාවන්ත ලෙස එක් අපේක්ෂකයෙක් මිය යාමත් එක්ක සජීවීව ඡන්දය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන 37ක් වුණත් ඡන්දය 39 දෙනෙක් අතර බෙදී යනවා. එනිසාම 50%ක් ලබා ගැනීමට එක්දුව අපේක්ෂකයෙක් හෝ හැකි වෙයිද කියන කතන්දරය සමාජය තුළ වැඩිපුර කතාබහට ලක්වන කාලයක් බවට මේ කාලේ පත් වෙලා තියෙනවා. එනිසා අපි මුලින්ම බලමු කොහොමද ඔබ ඔබේ ඡන්දය සලකුණු කළ යුත්තේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේ සහ පළාත් සභා මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ආකාරයට වඩා ජනාධිපතිවරණයක් තුළ ඔබ ඡන්දය භාවිතා කරන ආකාරය වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තු මැතිවරණයේ සහ පළාත් සභා මැතිවරණයක් තුළ ඔබ ඡන්දය භාවිතා කිරීමේදී ඔබ කැමති අපේක්ෂකයා සිටින පක්ෂයේ ඉදිරියෙන් මෙන්න මේ ආකාරයට ඔබ කතරේ සලකුණු කිරීමෙන් අනතුරුව ඔබේ කැමැත්ත පරිදි තිදෙනෙකු වෙනුවෙන් ඔබගේ මනාපය මෙලෙස සටහන් කිරීමේ හැකියාවක් ලැබෙනවා. නමුත් ජනාධිපතිවරණය තුළ ඔබගේ ඡන්දය ලබා දීම ඊට වඩා වෙනස්. ජනාධිපතිවරණය තුළ ඔබට ඔබගේ අපේක්ෂකයා වෙනුවෙන් ඔබගේ කැමැත්තේ අපේක්ෂකයා වෙනුවෙන් ඔබට ඡන්දය සලකුණු කළ හැකි අතර ඔබට හිතනවා නම් එක් අයෙකුට වඩා ඡන්දය සලකුණු කළ යුතු එහෙමත් නැත්නම් ඔබගේ කැමැත්ත ප්‍රකාශ කළ යුතුයි කියලා එහිදී ඔබ ඡන්දයට අමතරව ඔබගේ කැමැත්ත අනුකූලව එනම් ඔබගේ කැමැත්ත 1, 2, 3 පිළිවෙලට ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව මනාප සලකුණු කිරීම සඳහා ඔබ යොමු යුතුයි. එය බොහොම විශේෂයි. එහිදී ඔබ මතක තබා ගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඒ තමයි මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයන් 39 දෙනා අතරින් ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාව තුළ ඔවුන්ගේ සලකුණ සහ අපේක්ෂකයාගේ නම සටහන් වෙනවා. මෙන්න මේ විදිහට එලෙස සටහන් වන අපේක්ෂකයා ඉදිරියේ ඔබේ කැමැතිම අපේක්ෂකයා ඔබට මෙරට ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගත යුතු අපේක්ෂකයා ඉදිරියේ ඔබ කතරේ හෝ අංක 1 ඉලක්කම යෙදිය යුතුයි. මෙහිදී කතරේ ඔබ භාවිතා කරනවා නම් කතරේ පමණක් භාවිතා කරනවා නම් එය ඡන්දයක් වශයෙන් තමයි පිළිගැනෙන්නේ. ඔබට ඡන්දය සලකුණු කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබට කතරේ සලකුණු කළ හැකි. නමුත් ඔබ හිතනවා නම් ඔබගේ ඡන්දයට අමතරව ඔබට තවත් මනාපයක් භාවිතා කළ යුතුයි කියලා එහිදී ඔබ ඔබගේ ඡන්දය විදිහට ඔබ කැමති අපේක්ෂකයා ඉදිරියේ අංක 1, ඔබ දෙවෙනියට කැමති සහ තුන්වෙනියට කැමති අපේක්ෂකයා ඉදිරියේ අංක 2 සහ 3 ලෙස මෙන්න මේ ආකාරයට ඔබගේ මනාපය සටහන් කළ යුතුයි. එහිදී මනාප සටහන් කිරීමට ඔබ අංක 1, 2, 3 කියන ඉලක්කම් පමණක් භාවිතා කළ යුතු අතර ඔබට ඡන්දය පමණක් සටහන් කළ යුතු නම් ඔබට පුළුවන් අංක 1 ඉලක්කම හෝ කතරේ පමණක් භාවිතා කරන්නට. මෙහිදී ඔබ මතක තබා ගත යුතු තවත් සුවිශේෂීම කරුණක් වෙන්නේ ඔබට කිසි විටකත් කතරේ සමග ඉලක්කම් භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම වුණොත් ඔබගේ ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ඡන්ද පත්‍රිකාව තුළ ඔබ කැමති අපේක්ෂකයා ඉදිරියේ යම් කිසි දෙයක් සටහන් කළා තිබුණත් කතරේ ඇරෙන්නට වෙනත් ලකුණක් යොදා තිබුණත් ඡන්දය භාවිතා නොකර සිටියොත්
මනාප පමණක් සලකුණු කරලා තිබුණත් ඒ කියන්නේ ඔබ අංක එකේ ඉලක්කම ඔබ ඡන්දය භාවිතා නොකර දෙක සහ තුන කියන ඉලක්කම් පමණක් යොදා තිබුණොත් ඔබගේ ඡන්දය අභිරංගු ඡන්දයක් විදිහටයි ගණන් ගැනෙන්නේ. මෙලෙස ඔබ ලබා දෙන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය දෙස පිරික්සා බලනකොට 1982 සිට 2019 දක්වා කාල වකවානුව තුළ විධායක ජනාධිපතිවරුන් 8 දෙනෙක් ශ්‍රී ලංකාව පාලනය කරලා තිබෙනවා. ඔවුන්ගේ පත්වීමේ ඉතිහාසය තුළ 2024 කියන්නේ බොහොම සුවිශේෂී වකවානුවක්, බොහොම සුවිශේෂී කාලයක්. ඒ හේතුව මෙවර ඉදිරිපත් වන ජනාධිපතිවරුන්ගේ සංඛ්‍යාව ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සංඛ්‍යාව 39 දක්වා වැඩිවීමත් එක්ක 50% ලබා ගන්නට හැකි වේද කියන ප්‍රශ්නය තිබෙනවානේ. ඊට මත්තෙන් අපි බලමු 1982 ඉඳලා 2019 වෙනකන් විධායක ජනාධිපතිවරුන් 8 දෙනෙක් පත්වීමේදී ඔවුන් ලබාගත් ඡන්ද සහ ඔවුන්ගේ ප්‍රතිශතයන් කෙසේද කියලා. ඔබ මේ දකින ආකාරයට 1994 චන්දිකා බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ඡන්දවලින් 62.28% ප්‍රතිශතයක් ලබා ගනිමින් වැඩිම ඡන්ද ලාභියා බවට පත් වෙද්දී 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ඡන්ද ප්‍රමාණයෙන් 56.29% ලබා ගනිමින් අඩුම ඡන්ද ලාභියා ලෙස 50% කඩීම පසු කරලා අවසන්. මෙවර ජනාධිපතිවරණය තුලදී එකදු අපේක්ෂකයෙකුට හෝ 50% සීමාව ඉක්මවිය නොහැකියව කුමක්ද සිද්ධ වෙන්නේ? මේ පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ලබා දීලා තියෙන දත්ත වාර්තාවන් වලට අනුව ඔවුන් කියන දෙයක් තමයි ජනාධිපතිවරණයක් තුළ 50% කඩීම පසු කිරීමට එකදු අපේක්ෂකයෙකුට ඕන හැකියුව ඡන්ද ලයිස්තුවේ, ඒ කියන්නේ 39 දෙනාගේ ඡන්ද ලයිස්තුව තුළ ඔවුන්ගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයන් 2 දෙනාව මුලින්ම තෝරාපත් කරගන්නවා. ඒ අනුව ඉතුරු 37 දෙනා ඡන්දයෙන් ඉවත් කරනවා. මේ වෙලාවේදී අපිට ඉන්නේ ඡන්දේ ලබාගත් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයන් 2 දෙනයි. ඒ 2 දෙනාගේ ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මවා නැති අවස්ථාවකදී තමා අපිට දෙවන පියවර විදිහට මනාප ගණනය කිරීම සිද්ධ වෙන්නේ. එනිසායි මනාපය ගැන අපි ඔබට පැහැදිලිව මුලින්ම ප්‍රකාශ කරේ. ඒ අනුව මනාප ගණනය කිරීමේදී ඉතුරු ඡන්දදායකයන් 37 දෙනාගේ ඡන්ද පත්‍රිකා තුළ ඔවුන්ගේ ඡන්දයට අමතරව වැඩිම ඡන්ද අපේක්ෂාවක් ලබාගෙන තිබෙන, වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙන ඡන්ද අපේක්ෂකින් 2 දෙනා සඳහා අර එකදු පත්‍රිකාවක හෝ මනාපයක් සටහන්ව ඇතනම්, අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අංක 1 සහ 2 කියන ඡන්ද අපේක්ෂකින් 2 දෙනා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙන වෙලාවක ඉතුරු ඡන්ද පත්‍රිකාවල, ඒ කියන්නේ ඉතුරු 37 ඡන්ද පත්‍රිකාවල අංක 1 සහ 2 කියන අපේක්ෂකයන් 2 දෙනා සඳහා ඔබ මනාපය සටහන් කර තිබුණොත් ඒ මනාප මේ ආකාරයට 1 සහ 2 කියන අපේක්ෂකයන් වෙනුවෙන් එකතු වෙනවා. එහෙම එකතු වෙලා අවසානයේදී ඒ මනාපත් එකතු වීමෙන් පසුව තමයි ඔවුන්ගේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය තීරණය කර 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ නම්තුන විධායක ජනාධිපතිවරයාව තෝරාපත් කරගනු ලබන්නේ. එදින් මෙන්න මේ විදිහට තමයි 2024 වෙනුවෙන් නවතන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ඔබ ලබා දෙන්නා වූ ඡන්දය, ඔබේ මනාපය වගේම 50% සීමාව පසු කිරීමට එකදු අපේක්ෂකයෙකුට නොහැකිවොත් ඔවුන්ගේ ඡන්ද සලකුණු වෙන ආකාරය, ඔවුන්ගේ ඡන්දය ගණන් කරන ආකාරය පිළිබඳව අපි ඔබව දැනුවත් කරේ. මේ ඔබට අදහසක් ලැබෙන්නේ නැති ඔබ කොයි ආකාරයකද ඡන්දය සලකුණු කරන්නේ සහ ඔබේ ඡන්දය තුළින් මෙවර නවවන විධායක ජනාධිපතිවරයාව පත් වෙන්නේ කෙසේද කියලා. ඉතින් සතියකටත් ආසන්න කාලයක් තමයි තව ඉදිරියව තිබෙන්නේ. මේ මාස 21 වෙනිදා ඔබට පුළුවන් මෙරට නවවන විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් ඔබගේ ඡන්දය භාවිතා කරන්නට, රට වෙනුවෙන් හිතා නිවැරදි නායකත්වයක් වෙනුවෙන් ඔබගේ ඡන්දය භාවිතා කරන්නට කියලා ඔබට මතක් කරමින් අද සමගන්නවා. රැඳෙන්න අපත් සමගින් ඔබට සුබ දවසක්.